රජයක් නදාගෙන කැනඩාවේ කොෆි එකක් බොන හැටි බලමු. කනේ කලින් ඉන්සිඩන්ට් එක මුලින්ම කියන්න ඕනේ කැනඩාවේ මිනිස්සු නම් ඒ තරම් රූඩ් නෑ. හරිම ශීලාචාරයි හරිම පොලයිට්. හැම තිස්සෙම thank you කියාගත්ත ගමන් ඉන්න මිනිස්සු කොට්ටාස කැනඩාවේ ඉන්නේ. ඒ වුණාට මේ කෝපි එකක් ඕඩර් කරන එක ලංකාවේ තරම් ලේසි නෑ. අපි ලංකාවේ නම් සයිවර් කඩේකට ගියාම අයියේ ප්ලේන් ටිකක් අයියේ ටී එකක් අඩු සීනි වැඩි සීනි එච්චරෙන් මෙහෙම බෑ. අපි ආව කාලේ අපේ ටේස්ට් එකට කෝපි එකක් හොයාගන්න එතකොට කෝපි එකක් ඕඩර් කරගන්න හරියට තේරුමක් තිබ්බේ නෑ. ඉතින් මම හිතුවා අද ඒක පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරන්න. ගිය දවසේ කොෆි එකක් ඕඩර් කරා. ඒතකොට මට දැනුවත් කමක් නෑ කොහොමද කොෆි එකක් හරියට ඕඩර් ගන්න කියලා. තනිකර තිත්තයි. ඒ කියන්නේ ස්ට්‍රොං වැඩි. අපි ලංකාවේ මොන්නේ කිවි කෝපිනේ. මේ මිනිස්සු කොෆි බොන්නේ ගොඩක් ස්ට්‍රොං ගතිය. මොකද වින්ටර් එකේ කොෆි බිව්වම පොඩ්ඩක් සීතල ගතිය දැනෙනවා අඩු ගතියක් තියෙනවා. වින්ටර් එකේ අනිවාර්යෙන් දවසට කොෆි එකක් දෙකක් බොනවාමයි මිනිස්සු. කොෆි බොන්න වැඩිම ප්‍රසිද්ධ ටිම් හෝටන්ස් කියන ෆ්‍රැන්චයිස් චේන් එක තමයි. Starbucks, McDonald's, ඒවල කොෆි තියෙනවා. Starbucks එකේ කොහොමද කොෆිස් නෙදෙන්නේ? මැක්කෙකෙත් කොෆිස් තියෙනවා. මෙහෙ මිනිස්සු ගොඩක් කරාට උදේට වැඩට යන කලින් කොෆි එකක් එතකොට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න එන්නේ ඒ වගේ තැනකට තමයි. ඉතින් ඒ එනකොට ඒ මිනිස්සු ගොඩක් තදියම ඉන්නේ. අර කලින් ඉන්සිඩන්ට් එකේ තිබ්බ ඒ වගේ ප්‍රශ්නයක් තමයි. මෙහෙනම් කැෂියර් එකේ ඉන්න පුද්ගලයා අපිට උදව් කරන්න කැමති. එනවා පිටිපස්සේ මිනිස්සු මෙහෙ මිනිස්සු බැන්නේ නැතත් ඒ මිනිස්සු අපහසුතාවයෙන් ඉන්නේ අපි අපේ ඕඩර් එක හරියට කරගන්න දන්නේ නැත්තම්. මොකද ඒගොල්ලෝ වැඩට යන්න බලාගෙන තමයි එතෙන්ට එන්නේ උදේට. ටිම් හෝටන්ස් මැක්ඩොනල්ඩ්ස් වල නම් කොෆි කප් සයිසස් තියෙන්නේ ස්මෝල්, මීඩියම්, ලාර්ජ් and extra large. එක ටිකක් එක්ස්පෙන්සිව් තැනක්. ඉතින් ඒගොල්ලන්ගේ පාවිච්චි වෙන්නේ ස්මෝල්, මීඩියම්, ලාර්ජ්, extra large වෙනුවට වෙනත් ෆැන්සි නම් කීපයක්. මට දෙකක් මතකයි. Grande, Venti, අනිත් එක Tall. විදියට එන ගොඩක් අයට රිලේෂන් හොයාගන්න පුළුවන් රස්සාවක් තමයි ටිම් හෝටන්ස් මැක්ඩොනල්ඩ්ස්. මම අවුරුද්දක් වැඩ කරා ටිම් හෝටන්ස් එකේ. ඒකයි මම අද ඒක ගැන ફોકસ කරලා කොෆි එක්ස්ප්ලেইন කරන්නත් යන්නේ. ඒක ගැන මම ටිකක් දන්න නිසා. මේ කොෆි එකක් වුණත් ලංකාව වගේ නිකන් කොෆි එකක් නෙවෙයි. අපි කොෆි එකක් කිව්වම මේගොල්ලෝ අපෙන් අහනවා ඔරිජිනල් බ්ලෙන්ඩ්ද, ඩාර්ක් රෝස්ට්ද, නැත්නම් ඩීකැෆ්ද කියලා. ඔරිජිනල් බ්ලෙන්ඩ් කියන්නේ සාමාන්‍ය කොෆි එක. එතකොට ඩාර්ක් රෝස්ටඩ් කියන්නේ ටිකක් වැඩියෙන් කර කරපු කොෆි බීන්ස් වලින් හදපු කොෆි. ඊට පස්සේ ඩීකැෆ් කියන්නේ කැෆේන් අයින් කරපු කොෆි. ඒක ටිකක් වතුර රහයි. එතකොට ඊට පස්සේ කොෆි එක අපි ගිහින් ඕඩර් කරාට පස්සේ සයිස් එක කියලා. ඊට පස්සේ අපිම කියන්න ඕනේ යාලට අපිට ඕන ක්‍රීම් ප්‍රමාණය, මිල්ක් නම් මිල්ක්, ශුගර් නම් ශුගර්, ස්වීට්නර් නම් ස්වීට්නර්. ඒවත් අපි කියන්න ඕනේ යාලට. ඒ කියන්නේ දැන් මට මම සාමාන්‍යයෙන් බොන්නේ medium double 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 කියන්නේ creams දෙකයි sugar දෙකයි. එතකොට මම sugar නැතුව sweetener පාවිච්චි කරන කෙනෙක් නම් මම කියන්නේ medium double double with sweetener. එතකොට මම milk පාවිච්චි කරන කෙනෙක් නම් cream වෙනුවට medium double double with milk. එතකොට milk with sweetener පාවිච්චි කරන කෙනෙක් නම් medium double double with milk and sweetener. දැක්කම ගොඩක් complicated. ඔව් අපි දැනගෙන හිටියේ නෑ මුලින්. එතකොට දැන් මම එහෙම කියන්නේ ඔරිජිනල් කොෆි එකක් නะ. හිතන්න මම ඩාර්ක් රෝස් කොන එකක් කියලා. එතකොට මම කියන්න ඕනේ මීඩියම් ඩාර්ක් රෝස් ඩබල් ඩබල්. කිරි එක නම් මීඩියම් ඩාර්ක් රෝස් ඩබල් ඩබල් විත් මිල්ක්. ඊට පස්සේ ගියාම තියෙනවා හොට් ඩ්‍රින්ක්ස් වලින් ටී බොන්න පුළුවන් අපිට ලංකාව වගේම. බෑගින් ටී තියෙනවා වෙනම. ග්‍රේ කියලා තියෙනවා, කැමමයිල් කියලා තියෙනවා, ඔරෙන්ජ් පිකෝයි කියලා තියෙනවා. ඒ වගේ ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා. ඊට පස්සේ ස්ටීප් ටී තියෙනවා. ඒක පොට් එකක බ්‍රූ කරන එකක්. අපි ගොඩක් වෙලාවට බොන්නේ ස්ටීප් ටී තමයි අපේ ටේස්ට් එකට තියෙන්නේ. ආයේ ඔරෙන්ජ් පිකෝයි කියන බෑගින් ටී එකෙත් ඒ සේම් ටේස්ට් එකමයි තියෙන්නේ. ටී එකක් ගන්නවා කියලා හිතන්නකෝ. ටී එකක් ඕඩර් කරන්නේ මීඩියම් නම් මීඩියම් ස්ටීප් ටී ඩබල් ඩබල්. අර වගේම තමයි. කලින් ටික පොඩ්ඩක් වෙනස් වෙනවා. එතකොට බෑගින් ටී නම් මීඩියම් බෑගින් ටී එකේ නම කියලා මීඩියම් ඔරෙන්ජ් පිකෝයි ඩබල් ඩබල්. කිරි එක නම් මීඩියම් ඔරෙන්ජ් පිකෝයි ඩබල් ඩබල් විත් මිල්ක්. එතකොට
ඔයාලට පුළුවන් ස්වීට්නර් ක්‍රීම් මිල්ක් එයාලා දාන එක ඔයාලට හරි නෑ වගේ නම් ඔයාලට පුළුවන් මීඩියම් බ්ලැක් කෆි එකක් ඉල්ලන්න කෙලින්ම ඉල්ලලා ඔන් සයිට් ක්‍රීම් මිල්ක් ඔර් ස්වීට්නර් කැමති දේ ඉල්ල ගන්න පුළුවන් ඒක ඔයාලට හදාගන්න පුළුවන් එතකොට ඒ කිසිම දෙයක් නැතුව ක්‍රීම් දෙක එක සුගර් එකයි පාවිච්චි කරන කෙනෙක් නම් මීඩියම් 2 ක්‍රීම් 1 සුගර්. එතනින් එහාට තියෙනවා ස්පෙෂලිටි හොට් බ්‍රෙඩ් බෙවරේජස් කියලා. හොට් චොක්ලට්, වයිට් හොට් චොක්ලට්, ෆ්‍රෙන්ච් වැනිලා, කැපචිනෝ, ලැටේ, ඇමරිකානෝ. තව ගොඩක් දේවල් තියෙනවා නම් මතක නැහැ. නම් ටික ආසේ ඉතනනේ. එවනාට ඔයා හිතන්නකෝ ආසාවට ඇමරිකානෝ එකක් ඕඩර් කරා කියලා. නමට ආස වෙලා ඇමරිකානෝ කියන්නේ තනිකරම ඒ වෙලාවේ කොෆි බීන්ස් ග්‍රයින් කරලා එන ඒ සාරය දාලා ඒකට වතුර ටිකක් විතරක් දාපු බ්ලැක් ඩ්‍රින්ක් එකක්. ෂුගර්, ක්‍රීම්, මිල්ක් කිසිම දෙයක් නැහැ. අපිට කොහෙත්ම බොන්න බෑ. එවනාට වට පුළුවන් ඒකත් කස්ටමයිස් කරගන්න. වට ඕන ෂුගර්, ක්‍රීම්, මිල්ක් ඒකටත් ඇඩ් කරන්න පුළුවන්. ඊට අමතරව කැපුචිනෝ ලැට්ටේ ඒවත් එහෙමයි. ෂුගර් එන්නේ නැහැ. ඔහා ඇඩ් කරගන්න ඕන වාටෝන ශුග ප්‍රමාණය. එතනින් හරි ගියහම තියෙනවා තව සාමාන්‍ය ප්‍රසිද්ධ ඩ්‍රින්ක් එකක්. ඒකට කියන්නේ කොෆි මෝකා කියලා. ඒ කියන්නේ හාෆ් කොෆි, හාෆ් හොට් චොක්ලට්. ඒ කියන්නේ ස්මෝල් කප් එකකින් නම් භාගයක් කොෆි, භාගයක් හොට් චොක්ලට්. ඊට අමතරව මම සාමාන්‍යයෙන් මගේ ෆේවරිට් එක තමයි හොට් චොක්ලට්. හොට් චොක්ලට් ස්වීට් රෙඩි. ඒ නිසා මම කරන්නේ මීඩියම් හොට් චොක්ලට් එකකට මිල්ක් පෝෂන් දෙකක් ඇඩ් කරගන්න. එතකොට මම එයාලගෙන් ඉල්ලන්නේ මීඩියම් හොට් චොක්ලට් විත් 2 මිල්ක්ස්. මම දැන් ටිම් හෝටන්ස් ඩ්‍රයිව් ත්‍රූ එකකට ආවා. අපි බලමු කොහොමද මම ඕඩර් කරන්න කියලා. Can I have one? Hi, can I have one small hot chocolate with 2 milks? Small hot chocolate with 2 milks? Yeah, and one steep tea double double. What size is 50? Small. Small 50. Yeah, and please give me a tray. Sorry, small hot chocolate. Small 50 double double. Sorry, what's the last order? That's everything. I need them in a tray. That's it. Okay. Thank you. Tray? Yeah, please. That's some credit. Points card? No. Thank you. Thank you. Have a nice day. You too. Okay, coffee is gotta. මේ තියෙන hot chocolate එක යාල සාමාන්‍යයෙන් උඩ ලියන hot chocolate කියලා. තියෙන small size. කෝල් බෙවරේජ් ජස් ගැන මේ වීඩියෝ එකේ කතා කරන්න බෑ. මේ කෝල් බෙවරේජස් උත් ගොඩාක් වැරයිටිස් තියෙනවා. ඒක වෙන වීඩියෝ එකකින් අරන් ඉන්න. Thank you බැලුවට හිතනවා අලුත් දෙයක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති කියලා. ඒවා useful වෙයි කියලා. Thank you.